ඕනෑම දෙයකට පෙර සූදානමක් තිබිය යුතුමයි. මටත් එහෙම සූදානමක් තිබුණා මේ වැඩසටහන ආරම්භය සම්බන්ධයෙන්. හැබැයි මගේ ඔළුවේ තිබුණු සලසුම් සියල්ලක්ම ක්ෂණයකින් වාෂ්ප වෙලා ගියා. මං මෝහණය වුණා ඒ හඬට. මගේ කන්වල, මගේ ඇඟේ, මගේ මුළු ශරීරයේම සමන් ඔබ දුවනවා. ඒ තරමට මේ තේවිස් ගුරුගේ මැදිරිය ඇතුලේ ඔබේ හඬ ගිගුම් දෙනවා. ඒත් ඒ ඒ ඒ හඬ අතිශයින් ප්‍රබලයි. ඒ වගේම වාද්‍ය බෘන්දයත් ඒකට පුදුමාකාර සාධාරණයක් කරා. වෙනදාට වඩා වැරෙන් තබ්ලාවට, ඩොල්කියට, ඔක්ටපෑඩයට බැට දුන් බව මේ මැදිරිය තුල සිටින අපිට තාම හොඳින් හදවතට දැනුණා. අපේ પરම්පරාවට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා ප්‍රමාණය අවංකව කිව්වොත් හරි අඩුයි. හොඳ නිර්මාණ පැත්තෙන්, සාහිත්‍ය පැත්තෙන්, ලේඛනය පැත්තෙන් ඉතාම අඩුයි. නමුත් මම සමන් හම්බෙච්ච මුල් දවසෙත් මම හිතන අපි ශබ්දාගාරයක හමු වුණේ. එදත් මම සමන්ට ඒ කතාව කිව්වා. මං අදත් ඒ කතාවම සමන්ට කියනවා. සමන් අපේ પરම්පරාවේ අපට ආඩම්බර විය හැකි වටිනාම කලාකරුවෙක්. සමන් ලෙනින් අද ආරාධිතින් අතර. අයිබුවන් ප්‍රිය හිතවතුනි, මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැටන් මියුසික් රෑ 10:00 මාර පහ වෙලා. එනිසා අපි පැය දෙකක් ඔබට අප සමගින් රැඳෙන්නට බොහොම සෙනෙහසින් ආරාධනා කරනවා. මේ වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන්නේ බලය ජවයේ ශක්තිය නැස්ටමෝල්ට්, ඒ වගේම එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක්. පංශාභාෂයේ නිෂ්පාදනය කොට තිබෙන්නේ බොඩි ලෝෂන්, පර්ෆියුම්, ඩියුටරන්, ටල්ක් විදියට ඔබට ලබා ගන්නට පිළිවන්කමක් තිබෙනවා. ඔබට මේ වැඩසටහන සඳහා චැටන් මියුසික් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව සඳහා දුරකථන මතුම් ලබා ගත හැකි මාර්ග දෙකක් තිබෙනවා. 0112 77 44 22, එවැගේම 0112 77 44 23. එම දුරකථනයෙන් සම්බන්ධයෙන් උත්සාහ කළ ඒ උත්සාහයන් මගහැරෙනවා වගේ තේරුණොත් ඔබ තවදුරටත් බලාගෙන ඉන්න එපා. කෙටි පණිවිඩයක් යොමු කරන්න පිළිවන් අද සහභාගී වෙලා ඉන්න ආරාධිත ශිල්පීන්ට, ශිල්පිනියන්ට කරන්න ඕනේ ITN space CNM space කෙටි පණිවිඩය 99.22 අපට යොමු කිරීම පමණයි. අපි හඳුනාගනිමු අද සහභාගී වෙන අපගේ ආරාධිත කලා ශිල්පීන්, ශිල්පිනියන්. මගේ සමීපේම ඉන්නේ සම්මානනීය නිලියක්. අය සිනමාවේ, රූපවාහිනියේ, වේදිකාවේ, විශේෂයෙන් වේදිකාවේ අපර නැතුවම් බැරි සම්මානීය ප්‍රතිභාපූර්ණ ශිල්පිනියක් ජයනිස් සේනානායක. අයිබෝන්. ගිය සතියේ දුරකථනයෙන් අපි හම් වෙනකොට කිව්වා ඉඩකඩක් තිබුණොත්, වෙන වැඩ රාජකාරී නොතිබුණොත් අද වැඩසටහන සඳහා සහභාගී වෙන්නට යම් කිසි උත්සාහයක යෙදෙන්න කියලා. ඔහු මට අත්‍තර මේ රාත්‍රියේ විශේෂිත පුද්ගලයෙක්. අපි 2005 අවුරුද්දේ සුනාමි ව්‍යසනයෙන් පස්සේ චැටන් මියුසික් වැඩසටහන පටන් ගන්නකොට මේ වැඩසටහන මොකක්ද, මේකේ ෆෝමැට් එක මොකක්ද, කොහොමද කරන්නේ ආදිය පිළිබඳව කුකුසක් තිබුණා. ඒ කියන්නේ ඉදිරිපත් කරන්නට මේ පුටි වාඩි වෙච්ච මට, සහභාගී වෙච්ච ශිල්පීන්ට, අපි සියලු දෙනාම මොකද තැතිගැන්මකින් හිටියේ. ව්‍යසනයකට පස්සේ අපි මේ පැත්තෙන් වාද්‍ය වෘන්දයක් තියාගෙන ඉන්නවා, කලාකාරයෝ පිරිසක් සහභාගී වෙලා ඉන්නවා, නිවේදකයෙක් ඉන්නවා. අපි කොයි විදියට ලංකාවේ මිනිසුන්ට ආමන්ත්‍රණය කළ යුතුද කියන ප්‍රශ්නේ තිබුණා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ මගේ එවක සභාපතිතුමන්, නිෂ්පාදකතුමන්, අනෙකුත් සෙස්සන් සියලුම දෙනා සාකච්ඡා කළා. අපි තෝරාගත්ත කණ්ඩායමේ සිටි චැටන් මියුසික් පළවෙනි වැඩසටහනට සහභාගී වුණු, එතැන් සිට 50 වෙනි වැඩසටහනට, 100 වෙනි වැඩසටහනට, 150ට මට මතක විදියට සහභාගී වුණු, කලා ජීවිතයේ 37 වසරක් සම්පූර්ණ කරන, තව දුරටත් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටිය යුතු අපේ රටේ සිටින ඉතාම දක්ෂ ප්‍රතිභාපූර්ණ රොඩ්නි වර්ණකුල. අයිබෝන්. අද හොඳට නිරීක්ෂණය කරන්න මේ එකිනෙකා තම තමන්ට ආවේණික වූ යම් යම් රූපලාවන්‍ය කටයුතු සහ ආභරණ පළඳමින් තමයි වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්නේ. ජයනි ගත්තොත් ජයනිගේ බෙල්ල වැහෙන්න ලොකු මොකක්ද කියවකට කියන්නේ? නෙක්ලස් නේ. ඔව්, ඒ ඉංග්‍රීසියෙන් නේ. ඔව්, ඉංග්‍රීසියෙන්. හරි. බෙල්ල පළඳනාවක් කියලා ඔකනේ හෙප්පෙමුකෝ අපි. බෙලි පළඳන. බෙලි පළඳනාවක්. ඊට පස්සේ රොඩ්නි අයියා හිස්වැසුමක්, ඔව්, පෞගේ කාලේම අපි දැක්කේ වගේ හිස් පළඳනාවක්, හිස්වැසුමක් පාවිච්චි කළ වැඩසටහනට සහභාගී වෙනවා. ඊට පස්සේ ඉන්නේ තවත් විශේෂිත වූ ශිල්පිනියක්. එතුමිය තමයි චැටන් මියුසික් පළමු ජාත්‍යන්තර අත්දැකීම. අපි පළවෙනි චැටන් මියුසික් විදේශ අත්දැකීම ඔබට සමීප කරේ කටාර් රාජයේ සිට. ඒ විදේශ සංචාරය සඳහා සහභාගී වුණා සාරංග දිසසේකර, ආචාර්ය රවින් රාන්දේනිය, ඒ වගේම සචින් යේන්ද්‍රා. මෙන්න නැවතත් අපි තේවිස් ගුරුගේ මැදිරියේදී අය මුණ ගැහෙනවා. අයිබුවන් සචින්. ඉන්පසුයි මුල් ගීතය ගායනා කර මගේ પરම්පරාවේ ආඩම්බරය සමන් ලෙනි. අයබෝන්. අයබෝන්. දකුණු ලක අපිට දායාද කළ ගල් ඇලෝෂස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා
සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබලා අද අපේ ජන සංගීතයේ ජාත්‍යන්තරයට ගෙන යන්න එම් මහන්සියට ගොඩක් අය ඉන්නවා. ලයින රන්වල ෂූරින්, කොන බද්දගේ ෂූරින්, අපේ પરම්පරාවට නැකම් කියන සාන් රන්වල, සමන් ලෙනින්. ඉතින් විශේෂයෙන්ම මේ අය ගැන කතා කරන්න ඕනේ. හරි සුදු මහත්ය නැහැ නේද? අපේ සුදු මහත්ය කිටියේ නේද උදේ අපි. මේ ටිකකට කලින් හිටිය වොයිස් බැලන්ස් එක ගන්න කොටත් හිටියා. හරි ඒකම නැහැ කතා විස්තරට කරගෙන යන කැනඩාවේ සිට ආද වැඩසටහන සඳහා අපි එකතු කරගන්නවා මහේන්ද්‍ර රංජිත් පෙරේරා මහත්මයා. ආයි බොන්න ඔබතුමා. ආයි බොන්න. හරි මගේ වම් මත පැත්තට එනවා කණ්ඩායම් සංගීතය ශ්‍රී ලංකේ සංගීත ක්ෂේත්‍රයේ අපට සුවිශේෂී චරිතයක් මැනික් චන්ද්‍රිකා. ආයි බොන්න. ආයි බොන්න. ආයි බොන්න. ඊට පස්සේ මේ වැඩසටහන සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. දැන් ටිකකට කලිනුත් මේ ප්‍රෝග්‍රෑම් එකට මේ පුටේ වාඩි වෙන කලින් ෆෝන් එක ඔෆ් කරා. ඒ අන්තිම වෙලාවෙත් කෝල් එකක් ඇවිල්ලා කිව්වා අයියේ මගේ වැඩේ පොඩ්ඩක් චැට මියුසික් වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්ද කියලා. මොකද ගොඩක් අයගේ අවශ්‍යතාවයක්, ආසාවක්, උනන්දුවක්, කැමැත්තක් තිබෙනවා වැඩසටහන සඳහා සහභාගී වෙන්න. රොෂානුත් මේ වැඩසටහන සඳහා සහභාගී වෙන්න එහෙම පොරොත්තු ලේඛනයේ හිටපු ශිල්පියෙක්. අපි අද ඔහුට අවස්ථාවක් ලබා දෙනවා. කටාන ප්‍රදේශයේ බොහොම දක්ෂ ගායන හැකියාවක් තිබෙන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ රොෂාන් ප්‍රනාන්දු නෙමෙයි මේ අපි අද ඔබට අඳුනවා දෙන රොෂාන් ප්‍රනාන්දු. අයිබෝන්. අයිබෝන්. මගේ මේ සිමඩුල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස්, ඩොලක් දිනේ තරුච්ච, ඔක්ටෆැඩ් ලසන්ත බණ්ඩාර, සැක්සෆෝන් සමන් විජේසිංහ, බේස් ගිටාර් නාරද ජයකොඩි, බොක්ස් ගිටාර් රූපාලි සන්නස්කල, වයලින් දිනේෂ් බෝගඩ, විදුලෝගන් තිලින තුෂාර. අතර මනෝජ් එක්කෝ සුද්දා. මෙන්න මේ අංග දෙක පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. ඔව් අර මේක චමින්දගේ වයසටම හරියන්නේ නැහැ. ඔව් එයා අරක දාගන්න ක්ලිප් ඔන් එක. Thank you Ryan. Thank you. ඔබ ඉදන් කාගේද දුපන්දනේ? අවුරුදු 28. අවුරුදු 28යි වයස. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන අවුරුදු 15ක් වෙනවා. චටන් මියුසික් වැඩසටහන නිෂ්පාදකවරු ගණනාවක් හිටියා. නමුත් දීර්ඝ කාලයක් චටන් මියුසික් වැඩසටහනේ නිෂ්පාදකවරයාද කටයුතු කරන චමින්ද සුදර්ශන. අද බර්ත්ඩේ බෝයි. දීර්ඝ ආයුෂ දයවා. එන්න අනිත් අයට නම් එන්න අවසර නැහැ. මං හිතන්නේ අර මේ කපලා කාටි ඔක්කොට කවලා පිමින්න ඕන ඉස්සෙල්ලා. සාමාන්‍ය මෙයා මේ බිහයින්ඩ් ද ස්ක්‍රීන් තිරෙන් පිටිපස්ස තමයි චමී ගොඩක් කාලවට ඉන්නේ. පේන්නේ නැහැ. ඉලක්කන්නේ යහට මෙහාට වෙලා නෙමෙයි නේ. ඒ අතර නෑ නෑ. මේක මේ දැන් මෙහෙම වැඩක් වුණා. දාද හවස පහට විතර මට මන්න කතා කරා. ඔය අයියාටම ඉස්සල කවලෙන්ද මන්න මට කතා කළේ කො ඒ මචං මාර වැඩේනේ. මම මොකද්ද? ඉතින් එහෙම කියන්නේ මොකක් හරි කලබලයක් කරදරයක් වුණානේ මිනිස්සුෙකුට. මේ අද චම්මියගේ බර්ත්ඩේ මචං. මම ගියා අයියේ මම පොඩි වැඩක ඉන්නේ. මම මේ දවස්වල පොඩක් වෙන වැඩ වගේක ඉර වෙලා ඉන්නේ. හරි හරි ඉන්නකෝ ඉන්නකෝ මම මොනවා හරි කරත් ඒ ඔක්කොමත් හරි. දැන් මට කතා කරලා කිව්වම මේ මේ මාර වැඩේ දැන් මටත් ඔය වගේ තමයි කිව්වේ. මාර වැඩේ රයන් මේ කිය මම මොකද මේ මොකද අවුල කියලා. අද චමින්දගේ මම මොකද මොකද වෙන්නේ? එතකොට මම ත්‍රූගත කිරීම වල හිටියේ. කේක් එකක් ගන්න ඕනේ කිව්වා. මම ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා අපේ රාජගිරියේ මේ STF කැම්ප් එකේ අපේ කැලුම් කියලා. ඉතින් කැලුම්ටයි සම්පත්තයි කියලා කේක් එක ලෑස්ති කරගත්තා. මම රූගත කිරීම කරලා එන ගමන් මේමම අරන් එන්නේ. ඒක තමයි ප්‍රමාදුනේ අතරම කේක් එක අරන් එන නිසා අපේ තමින්ද සෝමනි ගමන් නරයිට් බොහොම සුදියේ වැඩේ හොඳයි මේ. සා අපේ මේ සද්දාලෝක හාමුදුරු අපේ හලාවතත් ඔයාව මේ තෙරුවන් සරණයි කියලා ඔයා මතක් කරන්න කිව්වා. රයිට් තව තව හොඳ නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක මම දැන් ටික වෙලාවකට මෙතනින් අයින් කරනවා. මේ ඊට පස්සේ ආෆ්ටර් පාටි. ඔව් මේක ඕන වෙයි හොඳේ. ආපහු දවස් නේද විතර මේක කරන්න පටන් ගන්න. ඉතින් දැන් දෙවනි ප්‍රෝග්‍රෑම් එකට ආවා. ආ ඒක තමයි. I'm sorry තාම ලයිව්. දෙවනි ප්‍රෝග්‍රෑම් එකට ආවා. හරි. දැන් මේ පිළිසත් එක තමයි පුරා පය දෙකකට ආසන්න කාලයක්. දැන් නම් පය දෙකෙන් සෑහෙන විනාඩි 15ක් විතර ගත වෙලා තියෙන්නේ. අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ බලය ජවයේ ශක්තිය නැස්තුමට අපිත් එක්ක එන්නවා. ඒ වගේම එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාමය. මම හරි ඉස්සෙල්ලා කියන්න හැදුවේ දැන් මේක මමයි මනෝජුයි අපි කීප දෙනෙක් දැනගෙන හිටිය අද බර්ත්ඩේ එක කියලා. මොකද ඔහු බොහොම ඉතාම සක්‍රීය පුද්ගලයෙක් Facebook හි සමාජ වෙබ්ජාලාවල. ඉතින් ඒ වෙලාවේ ගොඩක් අය දැනුවත් වෙලා විශ් කරලා තිබුණා. අපේ GN අයියා කලබල අයක සරණිකුවා. ඒ මල්ලි
තමියගේ බර්ත්ඩේ එක. නෑ එහෙම ගොඩක් අය කලබල වෙලා හිටියා මේ බර්ත්ඩේ එකට මොනවත් එහෙම සර්ප්‍රයිස් එකක් වෙන එකක් නෑ කියලා. දැනට මෙපමණයි සජීවි මට්ටමෙන් කළ හැකි ප්‍රමාණය ඔච්චරයි. එතනින් යාට මන් දන්නා 12 මාරෙන් පස්සේ මන් දන්නා ඕන දෙයක්. රයිට්. අපි පටන් ගමු. අපිත් එක රැඳෙන්න පැය දෙකකට අසන කාලයක් මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙච්ච chat and music. Siri Sangadas Mahatmaya Anurapure Sita Nagagatta Sapa Basriyata Innata Perariya Tugal Purayata Isadanduni Kondostarata Siri Sangadas Mahatmaya Anurapure Sita ගත්තා සැප වස්ත්‍රියට ඉන්නට පෙරරිය තුගල් පුරයට හිසරම් දුනි කොන්දොස්තරට චුටි මත් මනමල බැති සම්මුඛ පන්නක මේ ගොන් වැසි ඕ මයි ඩාලි නාතල් සුලිපි කමෙන් ජයින නන් සම්පාටි අනේ වහලෙට හැඩ වැඩ දාලා සවිකර එකක්ම තිබුණා ලොකු ස්පීකර වහලෙට හැඩ වැඩ දාලා සවිකර එකක්ම තිබුණා ලොකු ස්පීකර ඇහුණා සුකිරිපෙම කවිකර ඇහුණා සුකිරිපෙම කවිකර රතුවිය එන විට ගල් ගමුවට Siri Sangadas Mahatmaya Anurapure Sita Nagagatta Sapa Basriyata Innata Perariya Tugal Purayata Hisadan Duni Kondostarata Vatukulu patolo patu bandaka tatulu murunga ala manyoka Ladies, feed us likes as agents Now we sing our latest numbers Kokil han ne suni kisi vite Kaputan ke mor dei gajara met Kokil han ne suni kisi vite පුටන් කැමර දෙයි ගජරාමෙට සීතල විඳින්න ආපාපෙට සීතල විඳින්න ආපාපෙට හිස නැති කඳ එයි ඇතුගල් පුරයට Siri Sangadas Mahatmaya Anurapure Sita ගත්තා සැප බස්නියට ඉන්නට පෙරරිය තුගල් පුරයට හිසදන් දුනි කොන්දොස්තරට Siri Sangadas Mahatmaya Anurapure Sita නැගගත්තා සැප බස්නියට ඉන්නට පෙරරිය තුගල් පුරයට හිසදන් දුනි සදන්දුනි අනේ විසදන්දුනි කොන්දොස්තරට
මම සුති ඒ මැනික් චන්ද්‍රිකා ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු චටන් මියුසික් වෙනුවෙන් ඔබට දුරකථන මාර්ග දෙකක් තිබෙනවා සජීව ලෙස සම්බන්ධ වීමට අංකනය කළ හැකි 0112 77 4322 ඒ වගේම 0112 77 4323 කැටි පණිවිඩ ITN space CNM space කැටි පණිවිඩය යොමු කරන්න 99.22 බලයේ ජවයේ ශක්තිය නැස්ට මොහොත අපිත් එක්ක ඉන්නවා ඒ වගේම එන්චාන්ටර් එන්චාන්ටර් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමය මල්ලි ගේනවද බොමු ගෙන්ඩ වාක් යන්නනේ හරියට නැත්නම් එන්න යාලා නැස්ට මොහොත අන්න බොට් තන්නයි බොන් අද කෑම බීම වැඩි මේ 12 මාරුවට වැඩි වෙනවා ඒක වැඩි දියෙන්නේ බයත් හිතනවා එමු නාව අවුරුදු 37ක් කියලා කියන්නේ කලාකාරයෙකුට සුළුපටු කාලයක් නෙමෙයි ඒක දීර්ඝ කාලයක් දශක 4කට බොහොම ආසන්නයි අවුරුදු 37 ඇතුලේ ඔබ කර කී දේ මේ රට ජනතාව තුළ හොඳින් මතකයේ තිබෙනවා 37 අවුරුද්ද සැමරන තැන කොහොමද එය සමරුම් කටයුත්තක් විදිහට සංවිධානය වෙන්නේ රොඩ්නි මහත්මයා ඔව් ඉෂාන් මල්ලි මේමය මගේ කලා ජීවිතේ 1981 ආරම්භ වෙන්නේ ලූෂන් බුලස්සිංහල මහත්මයාගේ තාරාව ගිලිත වේදිකා නාට්‍ය ඉතින් මම 20 සැමරුව හාහලන්දේ සංයුක්ත තැටියේ නිකුත් කරලා 30 සැමරුව මට 30යි කියලා සඳේලිය වගේ සංයුක්ත තැටියේ නිකුත් කරලා 35 කරන්න ලෑස්ති වුණා ඉතින් කොහොම හරි එහා මෙහා වුණා දැන් 37යි 37 රවුම් කරලා 35යි කියලා තමයි මේ කරන්න දැන් මැයි 18 වෙනිදා ප්‍රසංගයක් අපි මෙච්චර කල් රඟපෑවා ගයමින් රැඟුවා රංගමින් ගැයුවා ඉතින් මෙතනදි මට හිතුණා ටිකක් ගැයුමට මුල් තැනක් දෙන්න ඕන කියලා ඒක ඉස්මතු කරන්න 3 phase කියලා ප්‍රසංගයක් 3 ෆේස් කියපම මුහුණු තුනයි ඒක තමයි නම ප්‍රසංගේ ඒ මුහුණු තුන එකක් තමයි අපේ හිතාද සමන් ලෙනින් හඬ පෞරුෂය මේ මෑත කාලේ බිහි වෙච්ච මං කැමතිම හඬ පෞරුෂය ගායන හඬ පෞරුෂය ඒ වගේම වේදිකාවෙන් උපන් අපේ කුමාර තිරිමාදුර තිරියා කුමාර ඔහු හොඳට ගායනා කරනවා දැන් රංගමින් ගායනවා ගායමින් රංගනවා ඉතින් මං හිතුවා අපි තුන්දෙනා සමන් මල්ලිත් වේදිකාවේ බොහොම අපූර්වව රඟපාපු කෙනෙක් තුන්දෙනා එකතු වෙලා අපේ හඬ පෞරුෂයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා අර 37ත් සමරන්න 3 ෆේස් ප්‍රසංගයේ සජීවී ප්‍රසංගයේ BMICH එකේ මැයි 18 සවස 6:30ට පැවැත්වෙනවා. ඉතින් ඒක මේ දවස්වලත් අපි අදත් පුරුදු පුහුණුවීම් වුණා. හොඳ රසවින්දනය, ස්වභාවිත රසවින්දනයක් අපේ රසිකාගාරයට දෙන්නට තමයි අපේ බලාපොරොත්තු. ඉතින් ඒකට ප්‍රාසංගිකව බොහොම කටයුතු සිද්ධ වෙනවා. ඉතින් බොහොම සතුටින් ඉන්නවා 18 වෙනිදා වෙනකන් ලබන සිකුරාදා වෙනකන්. සමන් දැන් මේ પરම්පරා තුනක්නේ ඔබ නියෝජනය කරන එක પરම්පරාවක් අවුරුදු 37ක් වී ඇති ඒ වයස නෙමෙයි මම කියන්නේ කලා ජීවිතේ අවුරුදු 37ක් වෙන රොඩ්නි මාත්මේ මට තාම 37යි වේදිකාවේ දව සම්පන්න තාරුණ්‍ය අනිපතෙන් කුමාර තිරිමාදුර මේ પરම්පරා තුනක පුරුක් තුනක් ඔබට දැනෙන විදිහට මේ අත්දැකීම කොයි වගේද ඇත්තම දැන් කුඩා කාලේ දැන් මම ගාල්ලේ උණවටුනේ කුඩා කාලේ අපි මේ ප්‍රවීණ ශිල්පීන් දැක්ක ඇත්තටම ටීවී එකෙන් ඒ දකින්නකොට මම කවදාවත් හිතුවේ නෑ මට කවදා හරි මෙතුමල්ලත් එක්ක හරි හරියට ඉඳගෙන වේදිකාවක ගයන්න වාසනාවක් ලැබෙයි කියලා. හැබැයි මගේ ගායන දිවියේ යම්කිසි ප්‍රසාරණයක් වුණා නම් ඒක මට මතක විදියට මං කුඩා කාලේ මට බලපෑවේ රොඩ්නි වර්ණකුල නැමැති මේ දැවැන්තයා. ශරීරයෙන් ගත්තාම කුඩා වුණාට මගේ ලෝකේ දැවැන්ත මට පිටුවහලක් වුණු කෙනෙක්. මොකද වේදිකාවේ ගායනා කිරීම කොයිතරම් අසීරුද කියන එක මගේ තාත්තා මට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මට ඒක ඒ තරම් තේරුන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේක හදාාරණ කොට තමයි ඒක කොයිතරම් අපහසුද කියන එක තේරුනේ. වඩාත්ම වැදගත් මේ ප්‍රසංගයේදී වේදිකාවෙන් ඉදිරියට ආපු ගායකයෝ මම ඉතින් ඉතාම නවීන කෙනෙක් ගායකෙක්ට බොහොම වැදගත් ඔය නළුවෙකු රංගකාරයත් එක්කලා ගායනයේ යෙදෙන්න වාසනාවක් ලැබෙනවා නම් පිරිසක් ඉස්සරහ. මොකද ඉතාමත් සජීවී. කිසිම සංගීත මේ ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් මයික්‍රෝෆෝන්ස් මොනවත් නැහැ. ඒ සජීවී කටහඬ පාලනය කිරීම සෑහෙන වැදගත්. මිනිස්සු හැම කෙනෙක්ම මන් දිහා බලන් ඉන්නකොට ඒ හැම මිනිස්සෙකුටම තේරෙන්න ඕන අනේ මගේ දිහා නේද බලන්නේ කියලා. ඒක මුල් ඒක හොඳින්ම පුරුදු පුහුණු වෙන්නේ වේදිකාවේදී. ඉතින් අපිට එදාට අපි ගායනා කරන්න කොහොමද කියලා ආරාධනා කරන්න කැමති රටේ ඉන්න සංගීතය කියන්නේ ගායන විෂය හදාරන්න ඉන්න අයට. එතකොට රංගන වේදේ හදාරද්දි ගායනය කොහොමද එන්න ඉතාමත් හොඳ ප්‍රසංගයක් ඔබට අධ්‍යාපනයක් ලබන්න පුළුවන් ප්‍රසංගයක් වෙයි. හරි
ඒ කලාගාරයේ නැටුම් බලන්න ගැයුම් බලන්න යන ලෑස්ති වෙන්න 18 වෙනිදා හවස 6:00 බිය මැසේජ් එකට
මනෝජය හරිද අර කාරියට කරුණාද ඈ නෑ නෑ ගායනේ හරි ගායනේ පැත්ත ප්‍රශ්නයක් නෑ මං ඔයා කියපු ඔක්කොම ටික විදිරුණාද නෑ ඔයාගේ අර මේ සිංග් ඇන් ස්මයිල් මොකක් කර එකක් කියෝ නේද පටන් ගන්නවා මං දන්නේ සජිනී ඒ කියන්නේ සිංග් කරන එක නම් ඔයා හරි කරා ඒක ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ දැන් ඇත්තටම මේ තිබුණු ටෙන්ෂන් එක හැටියට ඔයා මේ දිනා වෙන කතා කරනවා මෙහෙ දැන් එකතර ලිරික්ස් අප්සෙට් වෙලා සමන් කෝ නංගි ඔක පොඩ්ඩක් මොන හරි කියලා ඒ හරි ලිරික්ස් ටික ගත්තා ඊට පස්සේ රියසල් කරා ගල්ලා දැන් සින්දුව කියනවා මෙයා මේ ජරමරස් ඉඳගෙන කියනවා ස්මයිල් උත් දිනා වෙන වෙලා නැහැ අපි එයා ඔයාලා එක කවුරුත් දැක්කේ නැහනේ ඔයා එයා දිනේ දිනා වෙනවා මනෝජ් තනියෙන් දිනා වෙනවා මම මනෝජයගේ මොන දියා බලන් හිටියේ ඔයා සින් කරන මනෝජයගේ මොන දියා දිනා තිබ්බේ ඒකට තමයි කියන්නේ ඈ Sing and smile. Okay. Very good. මම සින් කරද්දී කිසිම තේරුවක් නැත. මගේ ප්‍රෙෂර් එක ආතමේ බාර ගත්තේ නේ විශාල්. හරිනා මනෝජ් දාඩි දානවා. ඔව්. ඔව් දාඩි දානවා. කිසිම තේරුවක් නැද වඩ දාන. හරි රයන් සුද්දෙක් අතන රයන් අපිට මිට කලින් වැඩ සුරාන්න සම්බන්ධ වෙච්ච ලාවේ කිව්වා රයන් ලගේ මේ මුල් පුරුක්කේම වෙනස් බටහිර ජාතියක ඉඳලා පැවතෙන්නේ නමුත් අපි රයන්ව ලංකාව ඇතුලේ අඳුරගන්නේ නළුවෙක් විදියට. රයන් හරි වෙනස්. රයන්ගේ ස්කින් කලර් එක අනිත් අයට වඩා වෙනස්. රයන්ගේ ඇඟ පුරාම ටැටූස් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක අර බැලූ බැල්මටම ඒ දෙසරයක් ඔහු දිහා බලලා කල්පනා කරනවා. නමුත් එක්තරා අවස්ථාවක රයන් මගේ ඔළුවේ මම සාමාන්‍ය මිනිස්සෙක් ඉදර ගත්තත් මගේ ඔළුවේ මොකද දෙයක් එහෙම තිබුණා නම් ඒ කතා කරන වෙලාවේ රයන් කියපු එක දෙයකින් මම මගේ සම්පූර්ණ සිතුවිලි වෙනස් කරගත්තා. මම එදා ඉඳන් රයන් සම්බන්ධ වෙන හැම වැඩසටහනකදීම ඒ කලා කටයුතු ගැන අහනා වගේම අනෙක් සමාජ සත්කාර ගැන අහන්නත් අමතක කරේ නැහැ. මොකද ඔහු මේ උපයන මුදලෙන් ගොඩක් වෙලාවට සමාජ සුබසාධන කටයුතු වලට මුදල් යොදවනවා. ඒක අපි දන්න කාරණයක්. ඉතින් මම කැමති රයන් දැන් පහුගිය කාලේ ඇතුළත ඔබ විශේෂයෙන් නත්තල් කාලේට වෙනත් විශේෂිත අවස්ථාවන් වල ඒ වගේ සමාජ සුබසාධන කටයුතු වලට සම්බන්ධ වෙනවා අසරණ පවුල් වලට පිහිට වෙනවා ඒ වගේ ආසන්න සිදුවීමක් අවස්ථාවක් තියෙනවද කියලා දැනගන්න කැමති සමා වෙන රයන් දුරකථන මාර්ග දෙකේම ඇමතුම් දෙකක් තියෙනවා ඒ අය එක කතා කරලා ඊට පස්සේ උත්තර දෙන්න අයිබුවන් කවුද කතා කරන්නේ අයිබුවන් මම ස්ටැන්ලි පෙරේරා කියලා කෙනෙක් කතා කරන්නේ ඔව් පෙරේරා මම මට කතා කරන්න ඕනේ රොඩ්නි වර්ණකුල මහත්මයාට කතා කරන්න කියන්නේ ආතර් සුභවැතුමක් ඉදිරි කරන්න ඕනේ. පුළා මේ ඉන්නේ. එතුමාගේ මේ tire piren ඉන්නවා. ඉස්පස් වතරක සැමරුම මම හිතන්නේ ලැබෙන මාසයේ මේ මාසේ 18 වෙනිදා තියෙනවා අපේ මේ සම්මන්ත්‍රණ ශාලාවේ. ඉතින් එතුමා මම හිතන්නේ මේ දීර්ඝ කාලයක් අපිට කලා කටයුතු වලට කලා කටයුතු අපිට සෑහෙන දේවල් අපිට ලබා දීලා තියෙනවා වැඩගත් දේවල් හොඳ ගීත හොඳ මොකද්ද රංගනය කියන එක අපිට හොඳ රංගනය වලින් ඉදිරිපත් කරලා තියෙනවා වේදිකා නාට්‍ය ගීත ඉතින් ඒ සියලු දේවල් අඩංගු මම හිතන්නේ හොඳ ප්‍රසංගයක් අපිට බලන්න පුළුවන් සමන්ලීන් මහත්මයා ඉන්නවා එතකොට අපිට සංගීතය සපයනවා කැලු මහත්මයා හොඳ ප්‍රසංගයක් අපිට මම හිතන්නේ දකින්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මුතුමාගේ සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා ඔයාලගේ මුතුමාගේ පවුලේ මම හිතන්නේ 100 කෙනෙක් එතුමාගේ සියලු දේවල් සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද වැඩසටහන මේ වෙන මේ අපේ මහත්මයාටත් අනිත් පැමිණි සිම සියලු දෙනාටත් එයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඉතින් පාර්ථනා කරනවා රොඩ්නි ඔබේ අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම සෝම සුදී සල්ලි මහත්මයා දෙවනිය මතුම කාගෙන්ද අයිබුවන් අයිබුවන් කවුද කාටද කතා කරන්න ඕනේ
මට මැනික් චන්තිකා මහත්මියට කතා කරන්න ඕනේ. අනේ ඇහෙන්නේ නැහනේ කියන එක හරියට පැහැදිලි. මැනික් චන්තිකා. ආ මැනික් චන්තිකා මහත්මියට කතා කරන ආයිබන්. ඔයාට මතකද දන්නේ නැහැ. 76 විතර අවුරුද්දක ඔයා කුලයා පිටියේ පැත්තේ තිබුණු වසුවත් ස්කෝල් එක මේ චූටි කාලේ. ඔයා චූටි කාලේ මමත් පොඩි මම ස්කෝලේ යනවා අපේ ස්කෝලට අල්ලපු අත්තේ ලොකු සංගීතයක් තිබුණා රජයෙන් වගේ ඇවිල්ලා කොහමද ඇනවුන්ස් කරුවේ කියලා කිව්වේ ඔයා ලංකාවේ බාලම ලාබාලම ගායිකාව කියලා මට හොඳට මතකයි වා මැක්සි ගෞමක් ඇඳලා සින්දුවක් කිව්වා එදා ඉඳන් කියන්නේ අපි ගොඩාක් ගමේ ගම්බද මම දැන් හොමගම හිටියට එහි හරි පිටිසරයි ඒ ඔයා එතකොට මේ දිග ගවමක් ඇඳලා කිව්වා මේ දවස්වල අපි ඉති ගෙදර ඇවිල්ලා අම්මලාගේ ගවුන් ඇඳගෙන ඔක්කොමලා මැනික් චන්ද්‍රිකාලා ඒ දවස්වල හරිම සුන්දරයි එක වැඩක් ගෙදරනේ ඔයාට මතකද එහෙම ගොඩක් ඈතට අතරම මම මේ ස්පේස් රටේන්නේ බේබි චන්ද්‍රිකා කියලා අවුරුදු 8න් මට එහෙම ඉතින් ගොඩාක් ෂෝ වලට යන හින්දා මට එහෙම මතකයක් නැහැ නමුත් ඔව් එහෙම ගොඩාක් ෂෝස් වලට ගිහිල්ලා තියෙනවා මණික් චන්ද්‍රිකා මහත්මිය සින්දු කර පටන් ගත්තේ මොන අවුරුද්දද මම පටන් ගත්තේ 80 කියන අවුරුද්ද ඔව් වයස කීයද 8යි 76 අපි ඒක ඉපදිලා නැහැ අපි නෑ අපි ඔය අන්තිම හරිය ඉපදිලා නැහැ කොහොමඩත් නැහැ 77 අපි ඉඩියා මරන් ගියා නේ ඇත්තලා තියෙන්නේ 77 සමරන්න 81 නේරොත් නේ 77 සමරන්න විදියක් නැහැ නේ නැත්තම් ඔව් හරි 0112 77 422 ඒ වගේම 0112 77 423 කියන දුරකට මාර්ග දෙකෙන් අපිට සජීවීසින් සම්බන්ධ වෙන්න පිළිවන් ඒ වගේම කැටපණ වේඩ ITN space CNM space අපේ පණ වේඩ සාමාන්‍යයෙන් අනේ සමාවෙන් රයන් සමාවෙන් අක්කියා ගාවට ඊට පස්සෙන් නා රයන්ගේ ප්‍රශ්නේ මං උත්තර දෙන්න දුන්නේ නෑනේ ඒකනේ කවුරුත් මට මතක් කරේ නෑනේ නිෂ්පාදකයා තුමා තාම ඉපදිච්ච ගමන් යාට මතකයි ආගේ මෙමරි එක අපිට හොඳයි ටග් ගාලා කතා කරලා මලි ප්‍රශ්නේ අයි ඒ උත්තර දෙන්න ඔව් ඇත්තටම මගේ කලා කටයුතු වලින් හම්බෙන හැම රුපියලක්ම මම පිළිකාරෝ වලට තනාත මඩමකටත් දෙනවා ඇත්තටම අදත් උදේ නැතිබැරි පවුල් 300කට අපි සාමාන්‍යයෙන් දන්සලක් දුන්නොත් දන්සලක් තමයි දෙන්න මේ තීරණය කරලා හිටියේ ඊට පස්සේ අපි තෝරගත්තා දෙවිවල ගල්කිස්ස බොල්ලැස්ගමු ඒ අවට වගේ ඉන්න ප්‍රදේශයේ පවුල් 300ක් තෝරලා අපි දෙවිවල මල්වත්ත පාරේ තුෂාර පෙරේරා ඇතුළු අපේ යාළුවෝ ටිකක් එකතු වෙලා පවුල් 300කට මේ අපි වියලි මල්ලක් දුන්නා රුපියල් 5000ක් විතර වටිනවා. එක පවුල් ෆැමිලි එකට. ඒ කියන්නේ සති දෙකක් විතර ප්‍රමාණයක් උන්ට කන්න බොන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ කලා කටයුතු වල මම ලබන ලොකුම තෘප්තිය. ඒකට අපි ඔබට හිස නමනවා. මොකද හේතුව අද මේකේ මේ සමාජ ජාලාවලට නිසා මේ ක්ෂණයකින් සිදුවීම සිදු වූ ක්ෂණයකින් ඒවා වාර්තා වෙනවා. ගොඩක් වෙලාවට අද අපි දකිනවා සමහර වෙලාවට යම් යම් විශේෂිත අවස්ථාන් වලට ගිහිල්ලා ඒ කටයුත්ත සංවිධානය කිරීම එක පැත්තකින් තියලා සෙල්ෆි එකක් අරගෙන ඒක අප්ලෝඩ් කරන එක තමයි ලොකුම රාජකාරිය. මම කොහෙවත් දැකලා නැහැ. ට්‍රයින්ල කරන මේ වැඩ එහෙම නේ. එහෙම කොහෙවත් දැකලා නැහැ. මම ඒ නිසා තමයි මේ 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 ගුවන් කාලය මම හැමදෙස්සම රයින් වෙන වෙලාවට ඒ සම්බන්ධයෙන් කතා කරන්නට උදාගන්නේ. මොකද කොහෙවත් පත්‍රයකවත් දැකලා නැහැ. එහෙම නිහඬව කවුරු හරි කෙනෙක් කරනවා නම් මොකද අපිට පේන්නේ මේ කලාකාරයගේ එක දෙයක් විතරයි සමාලාඩ විවේචනය කරන ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට යනවා ඒවා සම්බන්ධයෙන් කතා කරනවා හැබැයි මේ මිනිහෙක් කරන හොඳ දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න වෙලාවෙන් කරන තත්ත්වය හරි අඩුයි
හරි අක්කේ දැන් ඔයා ගාවට එනවා. මේ ප්‍රශ්නේ හරි. ඒක විසඳගත්තා. මම ඔබ වාසනාවන්ත නිලක් කියලා කිව්වේ ඔබ රඟපාපු ගොඩක් චරිත ගත්තම ඒ චරිත අතර යම්කිසි විවිධත්වයක් තියෙනවා. ඒක ඔබ හිතාමතාම කර දෙයක්ද? මොකද සමහර දේවල් අපි අපිට මේ 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 වගේ මැදිරිවලම උත්තර හම්බෙලා තිනවා අපිට ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න වෙනවා. අපිට අධ්‍යක්ෂවරයා කියන දේ කරන්න වෙනවා. ඒ නිසා අපි රඟපානවා. අපි රඟපෑවේ නැතුව හිටියොත් ඊළඟ තව කෙනෙක් මේ අවස්ථාව ගන්නවා. ඒ අවස්ථාව ගන්නත් කට්ටිය ඉන්නවා. හැබැයි ඔබට එහෙම උනාද නැද්ද කියන මම දන්නේ නැහැ. ඔබ ඒ විවිධාංගීකරණය ඌ නිලියක්. ඔව්. එකගද. එකගයි මට හැබැයි මට මේ ඒ කියන්නේ බය නැතුව තෝර බේර ගන්න පුළුවන් තරම් විශාල ප්‍රමාණයක් චරිත ලැබෙනවා. ඒක නිසා මට ඒකෙන් හොඳම එක තෝරලා ගන්න පුළුවන්. ඒකත් වාසනාව තමයි මගේ. හැබැයි වාසනාව විතරකුත් නෙවෙයි මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපි ශේෂ්ත්‍රය ඇතුලේ වැඩ කරන විදිහ අපි චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන විදිය සහ අපේ පැවැත්ම මේ සියලු දේවල් මං හිතන්නේ නළුවෙක් නළුකාරයට ගියේදී අදාළ වෙනවා. කියන්නේ ටීම් එකක් එක වැඩ කරන්න පුළුවන් වෙන එක ඒ සියලු දේවල්. ඒව එක මට මේ අතෑරලා දාන්න ඕන තරම් චරිත හම්බ වෙනවා. ඒ අතරින් හොඳම එක තෝරලා මට රඟපාන්න පුළුවන්. ඉතින් ඒ ඒ ඒ වාසනා ගුණය මට තියෙන නිසා මට බය නැතුව අතෑරලා දාන්න පුළුවන්. හොඳම එකක් තෝරගන්න පුළුවන්. එතකොට මගේ අර ගොඩට එකතු වෙන්නේ හොඳම 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 චරිත ගොඩක් තමයි. ජයනිනාගේ වේදිකාවේ උපන් කෙනෙක්. ඔව්. ඉතින් මේ අය නර්තනය හදාරපු විශ්වවිද්‍යාලේ නර්තනය හදාරපු නර්තන ශිල්පිනියක්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. නැටුම දැන් පැත්තකින් තියලා මෙන්න රඟපානවා. නෑ හරි ඔය තුන් ඈදුතු කාර්යය එකටම යනවා. දයනන්ද ගුණවර්ධන සරුත් කියලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මට හරි අපි මෙහෙම කරමු එනවා. මේ බඩි මට දෙන්න තාම මයික් එක. ගියත් දෙන්න. බඩි ටැග් ගාලා කොට මයික් එක ලෑස්ති කරගෙන ඉන්න කොට. මේ මයික් එක යම් කිසි අත්‍යවශ්‍ය කාරණයක් යෙදුනොත් මම මේක පාවිච්චි කරන්න තියාගන්නවා. හරි. මේ වෙඩි කියන්නේ එන්න ඉස්සරහට මම වෙඩි අයියනේ මේ පැත්ත. අක්කත් මයික් එක පොඩ්ඩක් ගලවනවායි. එන්නකෝ. ගලවන්න බෑ නේද? මේ අය සියලුම දෙනා වේදිකාවේ සම්මානනීය උදවිය වේදිකාවේ හිටපු දවන්ත ඉන්න දවන්ත චරිත නෑ ඔබ මොකද හිතන්නේ මගේ හිත කියනවා මේ දෙන්න දෙපැත්තේ තියාගෙන අනිත් මයික් එක්කෝ මට පුතුමගේ මයික් එකක් දෙන්න පොඩ්ඩක් කියෝ මේ ආ මේ මේක ගන්න අක්ක ගන්න මේ මයික් එක අයියා ගන්න මේ නෑ මේ මයික් එක අනිත් මයික් එක අරන් යද්ද දන්නේ මේ අපි නිකන් කොහොමද මේ පැත්තර මම දෙනවා රොඩ්නි මහත්මයාට ඔබතුමා කැමති වේදිකා නාට්‍ය ගීත හතරක් තෝරගන්න ඔබතුමිය කැමති වේදිකා නාට්‍ය ගීත හතරක් තෝරගන්න නෑ හතරක් හැබැයි ඒකට යම් කිසි විදියකින් ගායන සහයක් ඕන නම් මම මේ තුන්වෙනි මයික් එක ගත්තේ මම ඕන සමන්ට දීලා තියන්න මොන හරි සයිඩ් සපෝට් එකක් ඕන නම් ඕන හරි මේම කරමු කොහොමද දෙන්න දෙක දෙක කියන්න ඕනේ අපි ඩුවට් එකක් පටන් ගමු හා ඒ කියන්නේ ඩුවට් එකේ වැඩ ඉවර කරනවද නෑ 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 එහෙනම් ඩුවට් 10ක් විතර කියන එක දිගට ඔව් කුණ්ඩලකේ කුණ්ඩලකේ ජී අන්න බලන්න සඳ හතරක් ආ මෙතනම දෙකක් හිටද දෙකක් හරි අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද ශෝක තැව නිවනා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද ශෝක තැව පල්ලව මොකිල කුජන සංගීතයේ පැටලි චන්දන පල්ලව මොකිල කුජන සංගීතයේ පැටලි සුන්දර මේ වන ගුල්ම යහන්
ඒ කුණ්ඩලකේෂ නාට්‍යයේ ජයනික සම්බන්ධයක් තියෙනවද කියලා අහන්නේ. මගේ සම්බන්ධයක් නෑ. ආ වා. අසයි ඉසා කිව්වා. කිව්වා. ඒවත් කිව්වා නම් අපිට ලේසි. ඉගෙන ගන්න. නාතන්දර අලබැන්ද මාගේ රම්ය වන්නේ අලබැන්ද මාගේ රම්ය වන් මේසුනි මල මගේ දෙක තල මේසුනි මල මගේ දෙක තල අලබැන්ද මාගේ රම්ය වන් අලබැන්ද මාගේ රම්ය වන් අවුරුදු සතක් දුකින මෙවර කළ මෙමා අවුරුදු සතක් දුකින මෙවර කළ මෙමා ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බොවගේ ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බොවගේ අලබැන්ද මාගේ රම්‍ය වන් අලබැන්ද මාගේ රම්‍ය වන් අපිම ගෙනියන්නනේ අපිම ගෙනියම වැඩි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි නොඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දැනේ ඔබ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දැනේ වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදලා අද හැම තැන හරි හැඩයි හරි හැඩයි හරිම හරි වැඩි හරි බොමබින් බොමබින් මේ කිසිම දෙයක් කලින් සූදානම් කරගත් පිටපතක තිබූ දේවල් නොවේ මේ ක්ෂණයකින් හිතුණු දේවල් ක්ෂණයකින් ඒ දේවල් කරන්න පුළුවන් විශ්වාසය තියෙන්නේ මුන් දන්නවා මේ සියලුම කලාකරුවන් ස්වන් රූපයන් සේවයට එනකොට කිසියම් අවස්ථාවකදීවත් ඔවුන් අපහසුතාවයට පත් වෙන ආකාරයේ ඉදිරිපත් කිරීමකට හෝ කටයුත්තකට ස්වන් රූපයන් සේවයේ කිසිවකු ඔවුන් නොපෙළඹවන බව දෙවැනි කාරණේ මට ඒ වගේම දැඩි විශ්වාසයක් දෙනවා මගේ සංගීත සෞරදීන පිළිබඳ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛයේ සංගීත සෞරදීන් ආයි මොනාද ඕන දෙයක් අත් පොඩියක් දෙන්න තව පැයක් විතර වැඩි අදගෙන යනවා රයි මේවා මේ තමයි චැටන් මියුසික් මේ තමයි චැටන් මියුසික් රයි මට එක දෙයක් තව කරන්න ඕනේ අපි මම හිතන්නේ නාට්‍ය තුනකෝ හතරක කොටස් ගායනා කළා තුනක කොටස් ගායනා කළා එතකොට ඒ නිර්මාණකරුවන් ඒ ගායකින් මතකයේ තිබෙන වනන් සිහිපත් කිරීම මම හිතනවා දැන් සචිනේ හොඳ දෙයක් කිව්වා අර කුණ්ඩලකේශ ගීත ගායනා කරනකොට ඒ ඇත්ත අපේ සමාජය සම්බන්ධයෙන් අපේ තියෙන දැනුම ඉතාම අල්පයි. ඉතින් මේක බලනවා පොඩි ළමයි බලනවා වැඩිහිටියෝ බලනවා සමහර මතකෙන් ගිලිච්ච දේවල් තිබෙනවා ඒවා අපි අලුත් කරගනිමු. ඒ අතීතයේ සිහිපත් කුණ්ඩලකේශ වේදිකා නාට්‍ය පී වෙලිකල ශූරීන්ගේ නිර්මාණයක්. ඔය ඉෂාන් මල්ලි ඔය ගීතේ රචනා කරලා තියෙන මහගම සේකරයන් සංගීතවත් කරලා තියෙන සෝමදාස ඇලිටිකලයන් ඒ කුණ්ඩලකේශ නාට්‍ය ඊට පස්සේ කාලගෝල නාටකයේ පුණ්‍යසේන ගුණසිංහ මාස්ටර්ගේ ඊට පස්සේ අපි දයනන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑන නාටකයේ මම වේදිකාවේ පළවෙනියට මට අවුරුදු මං කුමාරි හතේ පන්තියේ
මම පළවෙනියටම රංගපෑවේ දික්තලාගේ චරිතය. ඉතින් බොහොමයක් එක මේ ඉස්සර වෙන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි අද හම්බුණා. ප්‍රියදවතුනි මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. චැට් ඇන් මියුසික්. පුරු මල ඔබ තමයි රඳේ ආදරේ රන් බිඟුන් නැසු බඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි රඳේ ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු රස ඇති කොට පනත් නැසු ඔබයි පැණි බිඳ විසක් සුසු ආදරේ රන් බිඟුන් නැසු බඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ළඳේ රුදුරු ලෙස කැළඹිලා හැමු සුළඟ ඔබ වෙයි පහන්දිමු රුදුරු ලෙස කැළඹිලා හැමු සුළඟ ඔබ වෙයි පහන්දිමු ලෙවන් කීවත් ළඟේ එසේ සුපුන් සඳ ඔබ තමයි මගේ ආදරේ රන් බිඟුන් නැසු බඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ළඳේ ආදරේ රන් බිඟුන් නැසු බඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ළඳේ සචිනි කියලා කතා කරමුනේ චිත්‍රපටි කීයක් එන්න තියෙනවද ඉස්සරහට චිත්‍රපටි හතරක් වෙනවා එන්න මොනවාද කවුද අධ්‍යක්ෂකයා එකක් සංජය නිර්මාල්ගේ ස්වර කියලා චිත්‍රපටියක් ඊළඟට රොයි ඩිසෙව මහත්මයාගේ චිත්‍රපටියක් එතකොට නලින් මාපිටියගේ චිත්‍රපටියක් සහ සේනක විජේසිංහගේ චිත්‍රපටිය ඔය චරිත හතර මොකක්කො විවිධත්වයක් තමයි මොන වගේ චරිතද ඒ චිත්‍රපටි ඔව් ඇත්තටම හැම එකක්ම එකිනෙකාට වෙනස් ඒකේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ පළවෙනි කොමඩි චිත්‍රපටි රොයිඩිසව මහත්මයාගේ මේ ඒක වෙනස්ම චරිතයක් අපි ඇමරිකාවේ රූගත කිරීම කරේ මම සාරංග දිසාසේකර සහ ජගත් චමිල ඒ වගේම එහි කීත්‍රංග කියලා එහෙන් නළුවෙක් ඉතින් අපි හතර දෙනා තමයි මේ චිත්‍රපටේ නිරූපණය කරන්නේ ඉතින් ඒක වෙනත් අත්දැකීමක් මම හිතන්නේ මම ගොඩක්ම එක්සයිට් වෙලා ඉන්නවා ඒක රිලීස් වෙනකම් මොකද මම රංගපාපු පළවෙනි විකට චිත්‍රපටය නිසා ඇත්තටම ගොඩක් ෆනි ඒක. ඔව් එතකොට ඒ වගේම තව මම අලුතෙන් චිත්‍රපටය රූගත කිරීම කරන්න ඉන්නවා මේ 28 වෙනිදා ඉඳන් ඉතින් ඒක ගැන ගොඩක් බලාපොරොත්තු වෙනවා ඒක
කලා චිත්‍රපට ඒ කියන්නේ ආට් ෆිල්ම් එකක්. ඉතින් ඒකට තමයි මේ දවස්වල සූදානම් වෙන්නේ. ටෙලිපැත්තර අඩුවේනේ. ඇත්තටම ටෙලි ඩ්‍රාමාස් මම කරනවා. දැන් මගේ අන්තිම ටෙලි නාට්‍ය විකාශනය වුණෙත් ITN නාලිකාවේ දැන් අවුරුදු 3-4කට කලින්. ඊට පස්සේ ඉතින් ඇත්තටම මම මේ චිත්‍රපටේ රුගත කිරීම කරපු නිසාත් මට කාලය තිබුණ නැහැ. උනාට දැන් ඉදිරියට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා රංගපාන්න. චමියට සුබ පතන්න කියලා අපිට කිව්ව ස්වාමින්වහන්සේ කවුද? සද්දාලෝක හාමුදුරු හලාවත. හලාවත සද්දාලෝක හාමුදුරු. තෙරුවන් සරණයි කියලා කියන්නේ කිව්ව අපේ චමින්ද මහත්මයා. අපේ රොඩ්නි අයගෙත් දන්න හාමුදුරු කෙනෙක්. හරි. තව යමතුමක් තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරලිමු කරන්නේ ඒ කවුද කියලා. අයිබෝවන්. අයිබෝවන්. කවුද කාටද කතා කරන්න ඕනේ? මම කුරුණෑගලින් චන්ද්‍රා කතා කරන්නේ. චන්ද්‍රා කාටද කතා කරන්න ඕනේ? මට ඕනේ සමන් ලෙනින් මහත්මයාට කතා කරන්න. සමන් ලෙනින්. ඔව්. සුබ දවසක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මට මහත්මයා දැනගන්න ඕනේ ගොඩක් මේ මගේ දුව සංගීතයට ගොඩක් කැමති. එයා මේ අර වැරදි මගක යනවා ටීකා කවිවල. මට දැනගන්න ඕනේ ඔබතුමාගෙන් ටීකා කවියක් ගායනා කරලා එයාට ටීකාව කියන එක ඉස්සෙල්ලාම ඔළුවට දාන්න ඉන්න. මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් වේද ඔබතුමාට? පුළුවන් පුළුවන් ලැබුණත් පුළුවන් වෙයි මිතන කොහොමද මම නිකන් පුළුවන් පුළුවන් කරලා මම ටීකා කියනවා වගේ ඉතින් බලන්න ඕනේ මටත් අට්ටුවා හරි සමන් එකට ලෑස්ති වෙන්න මට සමන් එක වෙන ගනුදෙනුකුත් තියෙනවා මම ඒකත් ඔය එකම ගන්නම් මේ එතකොට ලේසි සදලෝක හාමුදුරුවනේ අවසර තෙරුවන් සරණයි අපේ මහත්තය හාමුදුරුවනේ මේ අනේ සන්තෝෂයි ඔබ වහන්සේ කතා කරනවා මේ වෙලාවේ එතන මට හරිම සන්තෝසයි ඉතින් ජාත්‍යන්තර වශයෙන් වටිනා වැඩසටහනක් මේ වැඩසටහන ශ්‍රී ලංකීය කලාකරුවන් රාජ්‍යයක එකතු කරගෙන විවිධ අවස්ථාවන්දී කරන මේ චැට්ටැනිල් වැඩසටහන ලංකා විතරක් නෙවෙයි ලෝකයේ රටවල් ගණනාවකම කවුරුත් පිළිගන්න ලස්සන වැඩසටහන. ඉතින් අද දවසේදී අපි ගොඩක් අය ඉන්නවා අපේ රොඩ්නි මහත්තයා ඉන්නවා ලෙනින් මහත්තයා ඉන්නවා ඒ වගේම ගොඩක් අචින් ඉන්නවා එතකොට ජයනි ඇතුළු ගොඩක් කලාකරුවන් රාශියක් ඉන්නවා මේ වෙලාවේදී. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් මම අද විශේෂයෙන්ම කතා කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වැඩසටහනේ ඉන්නවනේ නිෂ්පාදකවරේ. මේ නිෂ්පාදකවරයාගේ අද උපන්දිනේ. මම මතක් කරා ඔක මේ අද දවසේදී අපේ චමින්ද දර්ශන මහත්තයාගේ උපන්දිනය නිසා ආශිර්වාද කරන්න. ඉතින් මා මේ ස්වාධීන රූපවාහිනී ගොඩක් මේ වැඩසටහන වල අධ්‍යක්ෂකවරයන් වැඩ කරන නිසා ඉතින් එතුමාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමාට විදුත් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනේ සමිරතුලෝය අද පැමිණ සිටින සියලු දෙනාටත් ආශිර්වාද කරනවා මේ මොහොතේ. ඉතින් ලෝකේ වටිනා වැඩසටහනක් කරන ස්වාධීන රූපවාහිනී සියලු දෙනාටමත් මම ආශිර්වාද කරමින් මේ මොහොතේදී නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට. මට කෝල් කළම කිව්වා අනිවාර්යයෙන්ම ගියාම චමින්දට කියන්න ඕනේ මම සුබ පැතුවා කියලා. මට කෝල් කළ විශ් කරන්න බැරුණොත් කියලා. නසත් කුමාරි සජීවව සම්බන්ධ වුණා. හරි. සමන් දැන් අපේ ගුවන්විදුලියේ ඉතිහාසයට ගියාම ගුවන්විදුලියේ අද තත්ත්වය බොහොම සෝචනීයයි කනගාටුදායකයි. අද එහෙම සංයුක්ත තැටි විදියට හෝ එහෙම නිර්මාණ විදියට ගුවන්විදුලි මාධ්‍යට ලැබෙන්නේ නැහැ. අද ගුවන්විදුලි මාධ්‍යයේ ඒ ගීත කලාව පැත්ත බොහොම බංකොලොත්. ප්ලේලිස්ට් එකක් තියෙනවා, පොපියුලර් සින්දු ටිකක් තියෙනවා. ඒ ටිකින් අදාගත ප්ලේලිස්ට් එකක් දවස පුරාම නැවත නැවත ප්‍රචාරය කරනවා. ඒක තමයි දැන් තියෙන තත්ත්වය. නමුත් ITN FM තත්ත්වය ඊට වඩා වෙනස්. ඔබ ගොඩක් අහලා බලන්න, කරකවලා බලන්න. ඔය අනිත් මීටර අතර එහෙම දුවන වෙලාවක ITN FM එකට හරවලා සුසර කරලා තියාගත්තත් ඔබට ඒ ගීතමය රසස්වාදය හොඳින් විඳින්න පුළුවන්. අපි අතීතයට ගියොත් එදා ගුවන්විදුලි සංස්ථාව විතරයි තිබුණේ. ඒ ගුවන්විදුලි සංස්ථාවේ තිබුණ පරිශ්‍රණ අංශය. ඒ පරිශ්‍රණ අංශයේ සිටියේ ප්‍රධානිය තමයි මගේ මතකයේ නිවැරදි නම් සීදස් කුලතිලක මහත්මයා. ඒ සීදස් කුලතිලක මහත්මයා යටතේ ගොඩාක් පරිශ්‍රණාත්මක ගීත බිහි වුණා. TM ජයරත්න, එතනින් ගාම නීලා වික්‍රමසිංහ, එහි පුරෝගාමී චරිත විදියට තමයි අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට දැනුවත් වුණේ මේ ගුවන්විදුලි මාධ්‍යය. නමුත් කාලය ගෑවෑමෙන් ඔය අපි කලින් සඳහන් කළ බද්දගේ මහත්මයා, රන්වල මහත්මයා, ඊට පස්සේ සහන් නෙළිල යම්කිසි උත්සාහයක යෙදෙනවා මේක
ඒ අතර තවත් වෙනවා ලෝකයේ සංගීත ආභාෂයන් ගොඩක් තියෙනවා R&B hip hop rap ඔයাদি වශයෙන් මහ විශාල කලබගෑනියක් තියෙනවා ජාත්‍යන්තර සංගීතේ අපි උත්සාහ කරනවා ජාත්‍යන්තර සංගීතේ මෙහෙ ගෙනල්ලා ඒක වෙනස් විදිහකට ලංකාවට ගලපලා හදාගන්න. ඒ අතර තවත් කණ්ඩායමක් උත්සාහ කරනවා මේ අපේ ජන සංගීතය මෙතනින් එහාට ගිහින් ජාත්‍යන්තරට ගෙන. ඔබ විශ්වාස කරන විදිහට අර ටීකා ප්‍රශ්න විසඳන්න අපේ සංගීතය විශේෂයෙන් ජන සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන්. පැහැදිලිවම පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ තියෙන ජන ගීයක තියෙන සුවිශේෂතා දෙකක් තියෙනවා මම දකින. එකක් තමයි සාහිත්‍යාත්මක රසය. ඒ රස දෙකක් කියලා ගත්තොත් අනිත් එක තමයි නාදාත්මක රසය. ඊට වඩා රස පෙන්වන්න පුළුවන් වෙනත් විද්වතෙකුට මම මේ සරලව කියන්නේ. එකක් තමයි නාදාත්මක ගුණය අනිත් එක සාහිත්‍යාත්මක රසය. කවියට පේලි හතරයි. අපේ විශ්වසනීය කවියට පේලි හතරයි. පේලි හතරකින් මොනවද කිව්වේ? ඉතින් මම එක ශ්ලෝකයක් කියන්නම්. ශ්ලෝක කියන්නේ කවි. ශ්ලෝකාර්ධේන ප්‍රවක්ෂාමි යදූර්තං ග්‍රන්ථ කෝටිසෝ. ඒ කියන්නේ මේ ශ්ලෝක භාගයකින් කියන්න පුළුවන් පොත් කෝටියකින් ලියලා ඉවර කරන්න බැරි තරම් දේවල්. ඒ කෙසේ දෙයත් පරෝපකාරා පුඤ්ඤාය පාපාය පරපීඩිනං. උදාහරණයක් දෙනවා. අනුන්ට උදව් කිරීම පින්, අනුන්ව පෙළීම පව්. දැන් පින් පව් ගැන කොයිතරම් පොත් ලියන්න පුළුවන්ද ලියවිලා තියෙනවද හෙටත් ලියන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවියක් කියන්නේ අවියක් කිව්වේ නිකන් නෙවෙයි. ඔබට දැන් තේරෙනවා ඇති. එතකොට මේකේ ඒ මං කිව්වේ සාහිත්‍යාත්මක ගුණය. එහෙම කවි ලක්ෂ කෝටි ගාණක් තියෙනවා. අපිට අදත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් කවි අපි මාස 3න් 3ට අපි සල්ලි හම්බුනාන් පස්සේ මම කරන වැඩේ තමයි ඒක ඔබ තරම් උත්තම ක්‍රියාවක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් අපි යන්නේ ඈත පළාත්වල ඒ තාම තියෙන ජන කවි දැන් අවුරුදු 95ක 100 කෙනෙක්ගෙන් අපි මේ කවි වගේක් අරගෙන ආවා. ඒ 100 ගිය සතියේ නැති වුණා. අපිට තාම දුකයි. ඉතින් ඒ නොගිය නම් ඒ ටික හම්බ වෙන්නේ නැහැ. ඒ 100 වාඩි වුණාන් පස්සේ එක දිගටම කවි කියනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. මේක අපි විතරක් කරලා හරියන්නේ නැහැ. දැන් සීදේස් කුලතිලක මහත්මයා, මකුලොළු මහත්වරු කරපු අපේ සමන් පනාපිටිය ගුරුතුමා ඒ කට්ටිය කරපු දේවල් අපිට ඒ බලන් ඉඳලා දැන් ඒක නොකර බැරි වෙලා තියෙනවා. දැන් ඔබ හැවුවේ මේක ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්ද කියලා. අනේ දෙයියනේ පුළුවන්. අපි යනවනේ. පහුගිය දවස්වල මම හිටියේ ගෝල් කෝස් වල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල ආසියාවෙන් ගායකයෝ 4 දෙනෙක්ට ලංකාවෙන් දෙන්නෙක් ගිහලා හිටියා. ඉතින් මම එක්කෙනෙක්. එතකොට එහෙදී අපි ගායනා කරපු දේවල් වලට සෑම් මිල්ස්, ඔහු තමයි එංගලන්තේ, ඔහු තමයි මෙහෙවෙව්වේ. ඔහු ඉතාමත් සන්තෝෂයටපත් වුණා. මේ හරිම ලස්සනයිනේ ඔයගොල්ලන්ගේ ගීත කියලා. අපේ තියෙන විශේෂත්වය වෙන මොනවත් නෙමෙයි, කිසිම සංගීත භාණ්ඩයක් නැතුව ශ්‍රුතියකුත් ඇහෙන විදිහට ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. මම දැන් ගායනා කරන්නම් මුලින් ටීකාව. මම හිතන්නේ ටීකාව කියන්න ටිකක් වෙලා යනවා. මම කෙටියෙන් කියන්නම්. ටීකාවක් කියන්නේ අම්මේ, ඒ අම්මගේ දුවේ පුතේ ලංකාවෙ මෙන්න. ටීකා සීපද. සීපදයක් කියන්නේ පේලි හතර කවියක්. ඒ කියන්නේ සිව්පදයක්. මේක විස්තර කරනවා ටීකාව කිව්වේ විස්තරයට. ඔන්න මෙහෙමයි. වාරේ කුරුඳු අරගෙන මම යන කලට පාරේ වැරදිලා ගියේ කටුගස් තොටට. මාලේ කරලාන අංගණක් එගොඩ සිට හූරේ ඔරුව පැදපන් කීය මෙගොඩට. ඕක තමයි කවිය. දැන් ඔක ගායනා කරනකොට මෙහෙමයි. වාරේ 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 කියනවා විනා. අඹ වාරයක්ද, කොස් වාරයක්ද, රඹුටන් වාරයක්ද? අඹ රඹුටන් කොස් හිඹුට මොන හත්තිල වාරයක්ද කියන්න මම දන්නේ නැ. වාරේ කුරුඳෝ අරගෙන මම යන කලට පාරේ 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 කියනවා විනා. අලින්ගිය පාරද්ද, මුවන්ගිය පාරද්ද, කොටින්ගිය පාරද්ද? අලින් මුවන් කොටින් මොන වගවලසුන්ගිය පාරද්ද කියන්න මම දන්නේ නැ. ඔය විදිහට විස්තර කරමින් කවිය කියන්නේ ගිහිල්ලා පළවෙනි පේලියේ වචනයක් අල්ලගෙන විස්තර කරනවා. ඔය විදිහට ගැයුවනම් ටීකාව සම්පූර්ණයි. අපිට පුළුවන් නාද මලා ඔය විදිහට ආකෘතිය හඳුනාගත්තොත්, වටහාගත්තොත් ඕනම ටීකාවක් ගායනා කරන්න. මිස් ශ්‍රී ලංකේය මමත් ඊළඟ පාර ඔය පදයක් ඉගෙනගෙන එන්න කියලා. ඔය ටීකා කියන දන්නේ මගේ යාළුවන් මට කියලා දෙනවා. මොන පදයක්ද මේ මන් දන්නේ නැහැ කියලා මොකද? අයි 1-2-3 කියලා දෙන්නා. ඊ මෙහාට සින්දුව කියන්න. මලක් මුනි ඇයි නුඹ මට
එනමුදු සිපගන්නට තානම් විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල නිසින දියදෝතක් ඔන්නට තහනම් පහන් දල්වනු කෙලෙසින් යන් මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් වුනේ ඇයි ජීවිතයට සිසිල නිසින දියදෝතක් ඔන්නට තහනම් සහන් ගීතිකාවක් මොමුණනු කෙලෙසින් යන් මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල නිසින දියදෝත ඔන්නට තහනම් මෙවෙන්නි ඔබෙරුව ඈත කඳු කරෙන්නෙන නලගිනින්නි ඔබෙ හඬ දැස පියාගත් කල මට මෙවෙන්නි ඔබෙරුව ඈත කඳු කරෙන්නෙන නලගිනින්නි ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ ඇස පියාගත් කල මට මැවෙන්නි ඔබෙරුව ඈත කඳු කරෙන්නෙන නලගිනින්නි ඔබෙ හඬ දැස පියාගත් කල මට මැවෙන්නි ඔබෙරුව ඈත කඳු කරෙන්නෙන නලගිනින්නි ඔබෙ හඬ කුමාරී අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ අතින් අත වෙවි වෙරළේ තනි වුණු මොහොතේ ඈතනින් බලල්ලේ නෙත් ඇඳුවුණු මොහොතේ අතින් අත වෙවි වෙරළේ තනි වුණු මොහොතේ ඇතනින් බලල්ලේ නෙත් ඇඳුවුණු මොහොතේ සිත කැළඹුණි ඇයි නුම දැනී කී දෙයක්ද අරුමේ අද්ද මට සිතා ගන්න නොදී දැස පියාගත් කල මට මැවෙන්නි ඔබෙරුව ඈත කඳු කරෙන්නෙන නලගිනින්නි ඔබෙ හඬ
ඈස පියාගත් කලමට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින්නේ නැලගෙන ඉන්නේ ඔබේ හඬ කුමාරී අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ වලින් රළ හැපි පෙන කැටි විසුරුණු දැකලා නින්න වූ සිතේ සතුටින් හසරැල් පිපිලා වලින් රළ හැපි පෙන කැටි විසුරුණු දැකලා නින්න වූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදි වුණේ ඒ දාය මේ මෙදාය මට සිතා ගන්න නොදී ඈත පියාගත් කලමට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින්නේ නැලගෙන ඉන්නේ ඔබේ හඬ ඈත පියාගත් කලමට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින්නේ නැලගෙන ඉන්නේ ඔබේ හඬ කුමාරී අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ ඈත පියාගත් කලමට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින්නේ නැලගෙන ඉන්නේ ඔබේ හඬ ඈස පියාගත් කලමට මැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින්නේ නැලගෙන ඉන්නේ ඔබේ හඬ කුමාරී අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ ඇත්තටම ස්තුතිවන්තෙන් ඕන මේ සිංදුව අපේ රට දායද කරපු අපේ ක්ලරන්ස් මාත්මයට මොකද ඒ මං ආස කරන ජැක්සනි ඇන්තනි මාත්මය ඊට පස්සේ ක්ලරන්ස් මාත්මය ඇත්තටම මේ සිංදු ආපු නිසා තමයි අපිට මේ වගේ සින්දු කියන්න පුළුවන්. සා විශේෂම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ සින්දුව කියන්නම කියලා කිව්ව අපේ මේ STF එක කොල්ලෝ සෙට් එක අපේ රාජගිරි ඒගොල්ලන් බලාගෙන ඉන්න නැත්තම් කිව්වේ නැත්තම් අද ගෙදර යන්නම් වෙන්නේ නැහැ. මම ඔක්කොම වටේ පණිවිඩ ටික එකතු කරන් ඇවිත් තියෙන්නේ නෑ. කේක් එක ගන්න ගියේ එතනටනේ. ආ ඒකද. ඔව් එතකොට අනිවාර්යෙන් මේ සින්දුව කියන්න ඕනේ. තව ඒ වගේ මෙච්ච පොරොන්දු මොන හරි තියෙනවද මේ පය භාගයක් විතර තව තියෙන්නේ එකයි. අපි කැනඩාවට යන්නේ රංජිත් පෙරේරා මහත්මයා ඔබතුමා එරට සිංහල සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් නමුත් එතෙන්ට ගිහිල්ලා සංගමය ගැන කතා කරන්න කලින් අර පළවෙනි ගායනයෙන්ම ඔබ තහවුරු කරනවා ගායනය පිළිබඳ දෙන හැකියාව මොන හරි විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවද ගායකයෙක් විදියට ඉස්සරහට එන්නේ එහෙම එකක් නෑ මම අලුත් ගීතයක් මේ ලංකාවට ආවට පස්සේ ගීතයක් කළා මේ කවුද මේ දර්ශන වික්‍රම තුංග තමයි සංගීතය කළේ ගීතය ලිව්වේ ගයන් අබේසිංහ කියලා තරුණේ පළවෙනි ගීතය තමයි මම මේ පටිගත කළා මේ ගිය සුමානේ වැඩිවරයි සිංහල සංගමය ගැන අපිට පොඩ්ඩක් කියන්න මොකක්ද සිංහල සංගමය කාර්යභාරය සිංහල සංගමය ඇත්තටම විශාල වැඩ කොටසක් කරන සංගමයක් ශ්‍රී ලංකේ ගියම විශාල පිරිසක් ඉන්නවා හොඳ ප්‍රේක්ෂකගාරයක් තියෙනවා කැනඩාවේ මම හිතන්නේ බොහෝ ආටිස්ට්ලා මෙහෙ යනවා කැනඩාවට ඉතින් මං හිතනවා මේ සිංහල සංගමයෙන් ගොඩක් වැඩ කරන අවුරුදු උත්සවයක් කරනවා ගීත ගායකයන්ට අවස්ථාවක් දීලා තියෙනවා සංගීත ප්‍රසංගයක් පවත්වනවා ඒ වගේම බසක වරුණ කියලා සිංහල සාහිත්‍ය උත්සවයක් කරනවා මේක ඉතා උත්කර්ෂවත්මින් පවත්වන එකක් ඒක ලංකාවේ ඉන්න විශිෂ්ටයන් ගෙන්වලා දේශනය වගේ පවත්වලා අවුරුද්දේ කරන හැම අවුරුද්දකම පවත්වනවා සිංහල සංගමය තමයි ඒක සංවිධානය කරන්නේ හොඳයි දුරකථන මතුමක් තිබෙනවා අපිට ආයිබෝවන් කවුද කතා කරන්නේ ආයිබෝවන් කවුද ඔබතුමා කාටද කතා කරන්න ඕනේ හෙලෝ කවුද ඔබතුමා කාටද කතා කරන්න ඕනේ මම ජයන්ත වීරසිංහ මට කතා කරන්න ඕනේ ජයනි සේනානායකට සේනානායක මාත්මිර ඔල්ලේ ඕ හෙලෝ හෙලෝ ජයනි මම ඔයාගේ මාමන්දි වකිල් නගපාල තියෙන එක්කෙනෙක් මන්සූක් විරාණි ඇහෙන්නේ මතකද පැහැදිලිව ඇහුන්නේ නැහැ මහත්තයෝ
ආයි කියන්න මම මන්සු කුිරාණගේ චරිතය කළා මෙයාගේ මේ ජයන්තයි අපේ හඬ කැවීම ශිල්පී ජයන්තයි ආයි බොවන් ජයනි ඔයා පුදුම විදිහට මේ ඉහළ ගින් තින ඔයගේ ගායනය හප්පා මම ඉස්සරහට අහලා තියෙනවා අද නම් විශිෂ්ටයි අති විශිෂ්ටයි ස්තුතියි ස්තුතියි වාර මතකද මන්සු කුිරාණිව මතකයි මගේ මාවන්ඩි මතකයි මේ මේ මම ඉෂාන්ටත් කියනවා ඉතාලම හොඳට වැඩසටහන කරනවා රයන්ට විශේෂයෙන් කියන්න ඕනේ මේ මොකද එයා කිව්වා පිළිකාරෝගයට උදව් කරනවා කියලා මගේ බිරිඳ මියගේ පිළිකාරෝගේ ඉතින් බොහෝම පිං දරුවෝ එයාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් මම තියනම් බොහොම ස්තුතියි බුදු සරණයි දෙවි පීඨයි රොෂාන් එක කතා කරන්න ඕනේ ඊට කලින් තව ඇමතුමක් තියෙනවා මල්ලියේ සමාවින්න. අයිබෝන් කවුද කතා කරන්නේ? අයිබෝන් කවුද කාටද කතා කරන්න ඕනේ? මට ඕනකම තියෙනවා රොඩ්නි මහත්තයාට පොඩ්ඩක් කතා කරන්න. රොඩ්නි අයිබෝන්. රොඩ්නි මේ මම ඔයාගේ හිතවතේ මම කිව්වට දන්නවත් දන්නේ නැහැ. හැබැයි ඔයාගේ ෂෝ එකක් තියෙනවා 3 ෆේස් කියලා. අද 2 ෆේස් විතරයි ඉන්නේ. ඒකට මට පොඩි ගැටලුවක් තියෙනවා අනිත් ෆේස් එකට මොකද වෙන්නේ කියලා. ගිය සිකුරාද එක්කෙනා හිටියේ තිරිමාදුර ගිය සිකුරාද හිටියේ. අපි මේ නෑ මොකද මේමයි රොඩ්නි මම වසන්ත විට්ටක්කි. කවුද? වසන්ත විට්ටක්කි. අඳුරන්නේම නැහැ මේ කවුරුත්ම දන්නේ නැහැ. ඔව්. දැන් ඒෂණී රූපණ කඩියොත් ඉවලෙන් අනෙක් කට්ටිය වෙනස් කරනවා. දැන් අඬෙන් ඔතනින් රංජිත් දන්නවා, රායන්න දන්නවා. එතකොට සමන්ලෙදින්, එතකොට ඔතනින් සියලුම දෙනා දන්නවා. ජයනි ඔක්කොම කට්ටිය එක්කලා කතා කරන්න ඕනේ. නෑ මම රොඩ් විශේෂයෙන් මම ගත්තේ ඔයාගේ වැඩේට තුබ පතන්න. හේතුව මොකද මෙහෙමයි. දැන් මට හිතෙනවා ඔයගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔය 3 ෆේස් වල තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ ඔය කිසිම මේ විදුලිමය සංගීත භාණ්ඩවත් මයික්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. අඳහර පාන්න පුළුවන් 3 දෙනෙක් ඉන්නේ. ඒ නිසා මං හිතනවා ඔය දර්ශනය BMIT එකෙන් එළියට ගිහිල්ලා එලි මහානක කරන්න වුණොත් වඩා හුඟක් සාර්ථක වෙයි කියලා සමන්ගේ ඔයාගේ සහ කුමාරගේ කුමාරගේ හඬ ඉතින් අපි බස්වලදීත් නිතර ඇහුණ ඉස්සර සමන්ගේ දැනනවා. හරි මම වැඩේට සුබවතනවා. හරි සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. හරි ඔසන් බොහොම ස්තුතියි වසන්ත විට්ටච්ච මහත්මයා. රොෂාන් මම ටිකක් වෙලාව ගත්ත රොෂාන්ගේ ළඟට ඇවිල්ලා කතා කරන්න. මොකද හේතුව රොෂාන් මේ වැඩසටහන සම්බන්ධ වෙන්න උත්සාහ කරපු බොහෝ පිරිස අතර හිටපු එක කෙනෙක්. දැන් කලින් කතා කරා නම් රොෂාන්ගේ ගායනය කවුරුත් දකින්නේ නැහැ. දකින්න කලින් අපි කතා කරා. නමුත් ගායනයෙන් පස්සේ කතා කරන එක තමයි මම හිතන්නේ ඉතාමත් හොඳ කාරණේ. ඔබ මාර්ග සංවර්ධන අධිකාරියේ රස්සාව කරන ගමන් තමයි මේ ගායකයෙක් විදිහට ඉස්සරහට එන්න උත්සාහ කරන්නේ. කවුද මේ වෙනකොට මේ 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 උත්සාහයට ඔබට ආශිර්වාද කළ දෙන කවුද? කාගෙත් එක්කද සංගීත නිර්මාණ කළා තියෙන්නේ? ඔබට හම්බෙච්ච පදරාජකයෝ සංගීතඥයෝ කවුද මේ වෙනකොට? මගේ පළවෙනි ගීතේ කෙරුවා. ඒකේ සංගීත නිර්මාණය මහින්ද බණ්ඩාරයන්ගේ. පද රචනය කැලුම් උදේශාන්ත කියන පද රචකයාගේ. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වුණා මගේ මේ සංගීත දිවියට මේ මුලින්ම අත්පොත් තියපු ජානකී ලියනවත්ත කියන රූපී කුමාර සර්ගේ අක්කට. ඉතින් ඊට පස්සේ වී හේමපාල පෙරේරයන්න්ට මොකද මගේ තියෙන සංගීත ඥානය පොඩි තරමකට හරි පුළුල් කරුවේ ඒ ඇත්තටම උත්තමයන්. ඉතින් ඒ ගමන තුළ මං ඇවිල්ලා ඊට පස්සේ කුවාරකේ පල්ලියේ සිංගරන්ඩ ගත්ත අවුරුදු 13ක් විතර. ඉතින් ඒකත් එක්ක මට යටිහිතේ තිබ්බ කවදාද සින්දුවක් කරලා ගායකෙක් වෙන්න ඕන කියලා. ඉතින් මම ඒකත් එක්ක හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියෙන් අයින් වෙන්නේ නැහනේ. නෑ. ඒක කරන්න. ඒක කරන්න මේ කරන ගමන් part time නියන් ගායකෙක් විදියට වැඩ කටයුතු කරගෙන යන්න full time කරන්න යන්න නේද? මැනිකුත් ළඟදී ගීතක් එලි දැක්වුවා. හැබැයි ඒක අනිත් අය වගේ නෙමෙයි YouTube හරහා පමණයි. නෑ ඒක කරලා තිබුණ සින්දුවක් මල්ලි මේ අප්‍රේල් 4 වෙනිදා දැම්මේ. කියන්නේ මං ගොඩක් වෙලාට අර වේග රිද්මේ ගීතනේ තියෙන. ඉතින් නමුත් මේක රෝහණ වීරසිංහයන් තමයි සංගීතයත් කළේ. ලිව්වේ මම ඔබව දුටුමුල් දා කියලා සින්දුවක්.
මං හිතන්නේ ඒක දාපු ගමන් ගොඩක් දෙනෙක් බලලා තිබුණා ගොඩක් ප්‍රතිචාර තියෙනවා ඉතින් මං හිතුවා පොඩ්ඩක් දැන් අර මගේ ශෛලිය මිදිලා පොඩ්ඩක් අනිත් පැත්තට මොකද ඇත්තටම තියෙනවා මට ඒ වගේ ගීත වැඩේ වෙලා තියෙන අර වේදිකාවේ හැමතිස්සෙම අපි දාන්නේ තන්තිමට වේග රිද්ම ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා ඉතින් මම හිතුවා පොඩි වෙනසක් කරන්න කියලා ඒ සින්දුව දැම්ම ඇත්තටම ඒක ලස්සන සින්දුවක් ඉතින් හුඟක් දෙනෙක් බලලා තිබුණා ප්‍රතිචාර ඉතාම ඉහළයි ඊළඟ සැරේ ආවම පොඩි කොටසක් කරේ අපි කියමු දැන් මම අපේ මියස්සු මඩුල්ල ඔබට පෙන්වන්න ලෑස්ති වෙන්නේ මනෝජය මෙන්න මෙහෙම වැඩේ වෙන්නේ මම ඔහොම කට්ටේ නම කියලා තිල්නගෙන් ඉවර කරනවා ආයෙ එතන කියනවා 1 2 කියලා ගත්තා රයිට් සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පෙරිස් දොලක් දින තරුච්ච ඔක්ටෝපෑඩ් ලසන්ත බණ්ඩාර සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් රූපාලි සන්නස්කල වයලින් දිනේෂ් පෝගඩ විදුලි ඕගන් තිලින තුෂාර Thank you.
මතකද මූණ එම මං ගැස විදනේ අපි කොළම් නැටුවේ එලි පිට එදානේ වැඩි පුරහි නැහෙන එක බොහොමත් හොඳනේ අපි කොළම් නැටුවේ එලි පිට එදානේ ලක්කියා මරුවැල පැගිලා බලන්න බලන්න මං තාමත් හිත හොඳ තරුණයා මුහුණට මල්හිනා මං විතර මං විතරක් මොකටද ඇයි මගේ ලෙන්චිනා මතකද මතකද මූනේම මං ජස විදනේ අපි කොළම් නැටුවේ එලි පිට දානේ වැඩි පුරහි නැහෙන එක කොහොමත් හොඳනේ අපි කොළම් නැටුවේ ඔහෝ එලි පිට දානේ අතර වයස කීයේ වයස 37යි කාරි යා මේ ඔය විදියට වින්න ඕනේ සත්‍ය කිව්වා වේදිකාවේට ගොඩ වුණාම ඒ ශක්තිය අපිට ලැබෙනවා. ඒ ලෑලි තට්ටුවේ නේද සමන්වල්ලි පය වැදුනහම පුදුම හයියක් තියෙනවා. මොන ලෙඩ දුක තිබිලා වේදිකාවට නැග්ගහම කොහොම අමතකයි. මොකදේ ජවේ නැතුව වේදිකාවේ ඉන්න රැඳෙන්න බෑ. මේ හතර කොන පා ගන්න ඉතින් ඒ හයිය ලැබෙනවා රයන් මාර්. යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබෙන්න ඕනේ. ආඩ මේ 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 ගීතේ නේද අර තීම් සොන්ග් එක කරගන්න ඕනේ කියන්නේ ජීවිතේට අර එක පද නෑ. ඔව් ඒක තියෙන අර එක පදයක් බලන්න මම හිත හොඳ තරුණයා කියන නේද හරි ගොඩ මොකද ඒක ටෝන් එක තියෙන එක අයියා විතර පොඩි වෙලාවක් තියෙන සචිනේ ගීතේද සචිනේ ගීතේ ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් කතා කරමු මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වූ චැට් ඇන් මියුසික් බලේ ජවේ ශක්තිය නස්ටමෝල් ඒ වගේම එන්චාන්ටර් අපිත් එක්ක එන්චාන්ටර් යුවතියනගේ සුන්දරත්වයට මෙන්ම පෞෂත්වර ජාත්‍යන්තර පිළිගත්තන සන්නාමය ඔබට ප්‍රංශාභාෂ්‍ය නිෂ්පාදනය කොට තිබෙන එන්චාන්ටර් බොඩි ලෝෂන් පර්ෆියුම් ටල්ක් ඩියුට්‍රන්ට් විදියට ලබා ගන්න පිළිමක් Thank you.
ස්තුතියි. මේ මයික් එක තියෙනව නේද රොෂානුත්? රයිට්. රොෂානුත් අලුත් ගීතයක් කරා කියලා කිව්වා. අපේ රංජිත් මහත්තයාත් අලුත් ගීතයක් කරා කියලා කිව්වා. දැන් මේ වගේ මේ රටේ අංක එකේ නාලිකාවකට ඇවිල්ලා සමුගන්න වෙලාවට 10ක් 15ක් විතර තියෙන වෙලාවේ ඒ ගීතේ ඉන්නේ පොඩි කොටසක් හරි ඇහුව නැත්නම් මතක නැහැ. ලිරික්ස් මතක නැහැ. රොෂාන මතකයිද? මතකයි. පද හතරක් විතර වගේ පිච් එක දුන්නොත් කියන්න පුළුවන්. ආ මොකක්ද පුළුවන්. හරි. බලන් සිතේ උපන් සිනේ ආදර මල් පවනේ ලැගුම් අරන් සරසන්නේ නුඹයි සෙනෙහේ අරුමේ. කවුද ඔක ලිව්වේ රොෂාන්? තෙලුගු දේශාන්ත ශාන්ත මහින්ද බණ්ඩාර මහත්මයා සංගීතවත් කරලා දැන් ඔක වැඩ ඉවර කරලා තියෙනවා ගීතය ඉවර කරලා විශ්ව නම්බර කරන්න එපා දිගට තව යන්න ඕනේ. හරි අපි තව ගීතයකට යනවා මණික්. ආ ජයනි අක්කගේ ගීතය. අපු වෙලාව තියෙනවා තව වෙලාව නම් එළි වෙනකන් හරි සින්දු කියන්න බැරි මනෝජ් ජය ඉන්නවනේ. කළු හිතර ඉදනද කවර කළු වෙල්ල කියලා නැහැ නේ.
ඉන්ද්‍රාණියක්ගේ හඳයි නේද? ඔව් ඉන්ද්‍රාණි පෙරම. අපූර්ව මතක. අපි මේ ගායන සෑම ගායනයකම අතපසු වීමකින් හෝ මුල් ගායන ශිල්පීන් සිහිපත් නොකරන සෑම අවස්ථාවකදීම අපිට සමා වෙන්න අපි මේ රසවින්දනය සදා ඉදපත් කරන වැඩසටහනක් මොකක් හෝ හේතුවක් නිසා මුල් ගායන ශිල්පීන්ගේ ශිල්පිනන්ගේ නම මතක වීමක් වුණොත් අපිට දසදහස් වාරයක් සමා වෙන්න. මේ චැට් ඇන් මියුසික් මට කොන්දේසියක් ඉදිරිපත් කරා. මම සචිනිත් එක්ක පොඩි වැඩක් ගැන කතා කරගත්ත. දැන් මේ බඩු ඔක්කොම බෙදන්න එපැයි දෙයියනේ. හරිද? යන්න කලින් මිනිස්ට මොල් දෙන්න ඕනේ, එන්චාන්ටර් දෙන්න ඕනේ. දැන් මේ වැඩේ තනියෙන් කරන්න බෑනේ. මං හැමිට කන්ට කියලා සචිනේ. මට පොඩ්ඩක් උදව් වෙනවා. හරි මං එන්නම්. ඔයා ඉතුවාගේ ලෙඩමනේ දාන්නේ. මට ඔක්කොම ඉන්න ෆොටෝ එකක් කරන් දෙන්න. දැන් මං ඕක කරන්න කොහොමද කියන්නකෝ. කොදිනකෝ. ඔක්කොම ෆෝන් එකේ. මං ඒ වැඩේ කරන්නම්. මේ කවුද කතා කරනවානේ? මං අද ගෙදරින් එනකොටම හිතාගෙන ආව වැඩක් තියෙනවා. මේකේ ගායනය රෝහණ බද්දගේ සූරින් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. මේක මේ සමන් වගේ කෙනෙක් මේ වගේ හම් වෙන රාත්‍රියක රස විඳින්නම හිතන ගීතයක්. අපේ ගම, අපේ ගැමි පරිසරය, වටපිටාව වඩාත් හොඳින් සිහිපත් වෙන, නැවත නැවතත් මතකය හෝ රැගෙන ගොස් ජීවත් වන්නට හිතන, විශේෂයෙන් අපේ රංජිත් මහත්තයා වගේ කට්ටිය කැනඩාවේ ජීවත් වෙන්නේ, තමගේ උපන් ගම් වලට එහෙම මනසින් හරි යන්න අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳයි. පද හතරක් දෙන්න පුළුවන්ද සමන්? අපේ රොඩ්නේත් ඒකට ඒකෙන් පස්සේ අපි අන්තිම ගීත දෙනවා. මේ ඒ අතර මට ওই පැත්තෙන් කවුරු හරි මේ ෆොටෝ එක ගන්න, නැත්නම් මම ගන්නද? මාව නම් ගන්න හරියන්නේ නැහැ මේ. ආ? ඔයා ගන්න නිකන් සෙල්ෆි බාපන්. සෙල්ෆි බෑ නේ රංජිත් මහත්තයා ගන්න. රංජිත් මහත්තයා උස්ස මෙතන ඉන්න එකේ. ඔන්න එන එකක් ගත්තා. ඔයා එතන සින්දුව කියන්න. මම මගේ දිහා බලන්න එපා. කන්දේ ලන්දේ ගඟුලල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ විඳින්දේ සුව පහසේ වාසේ ගම්මානේ වෙල්යායේ දොළපාරේ නිල්වන් ජලාසේ ගංතීරේ ගුරුපාරේ සිරි දෙවූ සිනාවේ ඒ මෞතුරුල්ලේ සුරූපි යොවුන් ලාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ විඳේ සුව පහසේ වාසේ ගම්මානේ මගේ සර්ගේ ගීත බද්දේ ෂුවේ ගීත බොහොම සුති. හරි, බලය ජවය ශක්තිය නැස්ටමෝල්ට්, ඒ වගේම එන්චාන්ට් අපිත් එක්ක රැඳුණා පුරා පය දෙකක් චටන් මියුසික් වැඩසටහනේදී. සූදානම් වෙන්න රංජිත් මහත්මයා, සූදානම් වෙන්න රයන්, සූදානම් වෙන්න මැනික්. දැන් සියලුම දෙනා පල්ලයට බැස්සම නෑ ඉන්න කලබල ඉන්නකෝ චුට්ටක්. මේ හරිද මම ජපන් කිව්වා? අර රංජිත් මහත්තයා, ඊට පස්සේ රයන්, හරිද? ආයෙත් කරන් රයන්. හරි, එහෙම එහෙම තමයි යන්නේ. ආ ඒකක් තියෙනවා. ගීත තුනකින් අපි ඉවර කරනවා. සච්චේමි සමින්දගේ පාටිය. ආ ඔව් මන්නේ ස්මෝල්ටි බෙදන්න වයින් චාන්ඩ බෙදන්නු. ඒක වැඩි හරි. ටට්ටක් ගාලා බෙදාගෙන යමු අපි. මැනික් රංජිත් මහත්තයා බොහොම ස්තුතියි. අපි ආපු කවද යන්නේ? ආපු 28. නව තමයි. Thank you. ස්තුති. Thank you. සමන් බොහොම ස්තුතියි. ආපෝ හම්බෙන් අපිට ඉඩ ලැබෙන්න ඕන. එහෙමයි. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔව්. තව කරන්න පුළුවන්. ඔබ ඒ කියන්නේ නම හදාගන්න කෙසේ වෙතත් ඔබට පවර වගකීම් ඉස්ස කරගෙන යන තරුණෙක්. ඒකට තව ඉස්සරහට ගොඩක් දේවල් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඔන්නෑ එවන 18 වෙනිද ලබන සිකුරාදා එන්න වෙන්නේ නැහැ මහත්වය සමා වෙන්න සජීව වැඩසටහනක් තියෙනවා. නමුත් අපි ඉත ස්ටිම් සුබ ප්‍රාර්ථනා කරනවා. පොර පුරන් හැම වෙලාවකම කියන්න. මේ ඩ්‍රෙස් එකත් අතගෙන ඉන්න තියෙනවා. ඔයා මේක සීරියස්ලි ආ? හා? පින්ක් ඔයාගේ 18 කම්පැනි සායිතේට BMI CHG 3 face 3 face. එන්නකේ බොමුසුදී. බොමුසුදී නැගි.
එකක්. ඔව්. ප්‍රශාන්. අපේ මේසෙ මඩුල සංගීතයේ මෙහෙම තබ්ලා සප්‍රකෘෂණ වාදන විශාරද මනෝජ් පීරිස් ඩොලක් දිනේ තරුච්ච ඔක්ටෆැඩ් ලසන්ත බණ්ඩාර සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් গিටාර් නාරද ජයකොඩි බොක්ස් গিටාර් රූපාලි සන්නස්ගල වයලින් දිනේෂ් බෝගඩ විදුලි යෝගන් තෙලින තුෂාර. ඔයාගේ එක ගත්තද එන්චාන්ට් එක? ඔයා මරන් ආවද? හා. හරි එන්න කොම් පල්ලයාට අපි සමු ගන්නවා අපේ හේතු උතුරු මේ සිකුරාදා රාත්‍රියෙන් අතම දැන් සෙනසුරාදා අපි ලබන සිකුරාදා ආපහු හම්බ වෙනවා රෑ 10 30ට ඒ බලය ජවය ශක්තිනේ ස්මෝල් සහ එන්චාන්ටර් සමගින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික් සමගින් ඔටු ගුවන යටින් මහදෙරණ පිටින් හැම මුවකින් පිට වන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසම පැවසන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ
සරු ලැමින් පුළුළු කෝලින් මාමන බඳින ලදේ හහලනේ 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 මගේ මන මැදුරේ ලනේ මගේ රජධානී ලනේ මගේ අග විසෞතුමෝ හහලනේ මගේ මන මැදුරේ ලනේ මගේ රජධානී ලනේ මගේ අග විසෞතුමෝ